බේරාජ් පක්ෂ මහතා ඒ දවස පුරා දකුණු පළාතේ ස්ථාන රසක සංචාරය කළා. ඒ පස්වරුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණියේ ගාල්ල සීනිගම දේවාලයට. එහිදී ප්‍රදේශවාසීන්ගෙන් මේ මහතාට උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. අනතුරු අම්බලන්ගොඩ නගරයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමේ උත්සවයක් පැවැත්වුණා. ස්ථාවට මෙතරම් වේලාවක් රැඳී සිටි තමන්නාංශලාට මගේ සුභාශිංසනය පිළිගන්නට කැමති ඔබ සමට නිර්මාණ සාමි. පසු ගෝඨාභය රාජපක්ෂ මහතාතුළු පිරිස අලුත්ගම ඓතිහාසික කන්දේ විහාරයට පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. අපේ පස්වන විධානික ජනාධිපති අදගරු මහින්ද රාජපක්ෂ වැඩිදෝ ප්‍රතිඥාවන් දීලා තියෙන ඒ ප්‍රතිඥාවන් අනුමත කිරීමයි දැන් තියෙන්නේ. අටවාසී ප්‍රදේශවාසී යමදෙනා අපේ ගෝඨාභය රාජපක්ෂ වැඩිදෝ ඉවසීමෙන් යුක්තව කටයුතු කරන ඉතාමත් පැහැදිලි ආරක්ෂක ලේකම්වරයෙක් හැටියට අපි පසුගිය කාල සීමාවෙදී දුක එතුමා අනිත් ජීවිතවල තීරණයකට බය නැහැ. ඒ පක්ෂයේ ඇත්තන් ඉද සාකච්ඡා කරලා ඊ පැවිදි හැම දිනාත් එක්කම සාකච්ඡා කරලායි තීරණයකට බයි. ඒ නිසා නිරන්තරයෙන්ම හැම දිනාටම පොදු වස්තුවක් හැදීලායි අපි දකින රාජ්‍ය නායකයෙක් කුල ඒ ඉවසීම තියෙන කොහොමද ඒ ඉවසීම හරියටම අකුරටම බුද්ධිමත්ව කටයුතු කරන හැම වෙලාවෙම අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා කිච්චිමලේ මුස්ලිම් පල්ලිය වෙත පැමිණි අතර මුස්ලිම් ප්‍රජාව ඒ මහතාව උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා. පසුව කළුතර බෝසමිඳුන් බැඳපුදා ගැනීම සඳහා එම විහාරය වෙත පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගත්තා. වාත්තුව බෝධිරාජ මහාවිහාරයේ වෙත පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් බැහැදුටුවා. නායකත්වය කියන්නේ කාලයක් තිස්සේ යම්කිසි කාර්යභාරයක් ඉටු කරමින් ජන හදවත් තුළ මෙන්න මෙයා නායකයෙකු හැටියට පත්වීම
ගැනීමට පත්කර ගැනීමට සුදුසුයි කියන නායකත්වයක් ජනතාවට ලැබිලා ජනතාවගේ හදවත් තුළින් ගොඩනැගෙන යම්කිසි නායකත්වයක් තමයි මේ රටේ තියෙන්නේ. මේ අපේක්ෂා කරන නායකත්වය ලබා දීමට සුදුසු කෙනෙක් විදිහට මේ රටේ බොහෝ ගරුතර මහා සංඝරත්නයක් ඒ වගේම ජනතාවත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ගෙයින් බලාපොරොත්තු වෙනවා. ඒ විශ්වාසය ඔබතුමන්ට තබා තිබෙනවා කියලා අපි හිතනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරු වේ පැමිණියේ පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක පුරාණ විහාරස්ථානය වෙතයි. එහිදී සියම් මහානිකායේ කෝට්ටේ පාර්ශවයේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තේපානේ ධම්මාලංකාර නාහිමියන් බැහැදුටුවා. සම්පූර්ණ කිරීමටත් ශක්තිමත් අලංක දේශමාවක නායකත්වයක් අද අවශ්‍යයි. අද බොහෝ දේශපාලකයන් දේශපාලන මඩ ගෝරුවේ නැමගෙන අනුන්ට මඩ ගසමින් රට ජනතාවත් අනතුරේ ගමා දිගින් දිගට කටයුතු කරන යුගයේ යුද්ධයෙන් රට මුදාගත්තා සේ මේ දේශපාලන මඩ ගෝරුවෙන් ගොඩීමටත් හැම උත්සාහයක්ම දරන්නට ඕන. ඒ සඳහා කතාවෙන් නොව ක්‍රියාවෙන් තම හැකියාව ප්‍රදර්ශනය කර මෙරට ජනතාවගේ ප්‍රසාදය සහ ගෞරවය දිනාගෙන සිටින ගෝඨාභය රාජපක්ෂ මහතුමා මෙරට නායකත්වයේ ඉතාමත් සුදුසු බවයි අවධාරණයෙන්ම ප්‍රකාශ කරා. ඒ සඳහා ඉතිරි ජනාධිපති වර්ණයට ජනාධිපති අධ්‍යක්ෂකගේ කුල දේශපාලන නායකයෙකුට එහා ගිය ජාතික නායකයෙකුගේ මට්ටමින් තෝරා ගැනීම හිටපු ජනාධිපතිතුමා සහ විපක්ෂයේ විසින් කරවූ ඉතිහාසගත වෙන ඉතාමත් බුද්ධිමත් තීන්දුවක් ලෙස අගය කළ හැකි. මගේ විශ්වාසය ඇක්සිස්.